ලංකාදීප ඔන්ලයින් කතාව විතස් අද සිදී මගේ වැඩසටහනට මම එන්නට කියලා ඇරයුම් කළා. නමින් ශෂී ඉමේෂ්. පදිංචිය කළුතර. වස්කඩුවනේ ශෂී? හයි. හයි. කොහොමද? දෙන්නම එකම ප්‍රශ්නය අහනවා. මේ දවස්වල ශෂී ගත්තම බෙහෙවින්ම කාර්යබහුලයි. ඇයි ඇහුවොත් අත පෙරහැරක් කියනවා, හෙට පෙරහැරක් කියනවා, මේ දැන් ගිහිල්ලා ආවේ කියනවා. සාමාන්‍ය ශෂී මේ දවස් ටිකේම කතා කරන්න මට අපිට දෙන සම්බන්ධින පාන්දර එකට දෙකට ඔන්න ඔය වගේ වෙලාවට තමයි එතරම්ම කාර්යබහුලයි. මේ දවස් ටිකේම පෙරහැරවල එහෙමද? ඔව්, මේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකට එන කලනොත් ගිහිල්ලා තමයි ආවේ වැඩකට. අකීකම කතා කරෙත් පාන්දර දෙකම අට තුනට විතර තමයි. ඒ වගේලාට තමයි. ශෂී හරි දක්ෂයි. ඒ දක්ෂතාවය නිසාම බලන් ඉන්න හරි ආසයි. මොකද්ද? නටනවා. ඒ නර්තනයේ ලාලිතය නිසාම තමයි අද දවසේදී කතා විතාෂ් අපි මේ කාල හෝරාව වෙන් කරේ ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ. කියන්නකෝ, නර්තනය කුඩා කාලයේ ඉඳන්මද ඇඟේ තිබිච්ච දෙයක්ද? කොහොමද මේ හැදෑරීම? මුලින්ම පෙරපාසල් අවදි ඉඳන් පටන් ගන්නම් අක්කේ. ඒ කියන්නේ පෙරපාසල් අවදි ඉඳන්ම මම නර්තනය කරනවා මොන්ටිසෝරියේ පටන් ගත්ත දවස් ඉඳන්. ඉතින් මං හිතන්නේ අර වෙනස්ම හැකියාවක් පහුව ආවේ අර මං හිතන්නේ අර වෙනස්ම කෙනෙක් විදිහට එළියට ආවේ මුලින්ම පෙරපාසලෙන් තමයි මුලින් පටන් ගත්තේ. ඉතින් එහෙම පටන් ගත්තු ගමන ඊට පස්සේ තමන්ගේ නර්තන සම්ප්‍රදාය මම මගේ ආදරණීය පාසලෙන් ඊට පස්සේ නර්තන පන්ති කිහිපයකින් මම ආරම්භ කරා. ශෂී කුඩා කාලේ නටනකොට ගෙදරයි කැමති වුණාද? ඔව්, ඒ කියන්නේ පෙර පාසලේදීම මේ මම අපේ අම්මට ගෙදරවිලා කිව්වා, අම්මේ මේ මට ආසයි, කියන්නේ මෙහෙම නටන්න, ඒ කියන්නේ ද මොන්ඩිසෝරි ගෑල් ළමයි නටනවානේ. නටන මං කිව්වා, අම්මේ මටත් ඕනේ අර වගේ ඇඳුමක් ඇඳලා නටන්න කියලා. පස්සේ අම්මා කිව්වා, පිස්සුද, ඔයා පිරිමිලා මේ කොහෙන්ද නටන්න බෑනේ. එහෙම කිව්ව පස්සේ මම ගෙදර සින්දුවක් දාලා අම්මට නටලා පෙන්නුවා මේ මේ කියලා. පස්සේ අපේ අම්මලා ඉතින් අයියලා ඔක්කොම හිනා වුණා. හිනා වෙලා පහුව දැන් මොන්ඩිසෝරියට ගියාට පස්සේ ටීචර්ට කිව්වා, ටීචර් මෙන්න මෙයා මෙම ගැලමෙක්ව ගැන නටන්න කැමතියි කියනවා, කමන්න නැද්ද එහෙම කියලා. ඊට පස්සේ ටීචර් කිව්වා, ඉතින් ශෂී දක්ෂයි නම් අපි නටලා බලමු කියලා. එතකොට අක්කේ ඒ කාලේ මේ වගේ මේකප් කොණ්ඩ අරවම මුකුත් නැහැ. සම මොන්ඩිසෝරි යන කාලේ තේරෙන්නෙත් නැහැනේ. ඉතින් ඇඳුම්ම් මාලා පූජ නැටුමේ මාව මැද්දෙන් තමයි නැටුවේ. ඉතින් ගෙදර ඇයට සතුටු සහ මේ මිෂ්ටත් හිතාගන්න බැරුණා, මේ මමද මේ කියන්නේ කියලා. පස්සෙ කොන්සර්ට් එක ඉවරලා මේ අපේ අම්මරි කියලා තිබ්බා, ශෂී මේ ගෑල් ළමයිට වඩා ලස්සන නැටුවානේ එහෙම කියලා. සහ අර මොන්ඩිසෝරි ළමයිගේ අනිත් අම්මලා තාත්තලා ඔක්කොම මෙහෙම කතා වෙලා තිබ්බා. මම ගෑල් ළමෙක් විදියට ඩ්‍රෙස් කරලා නටපු මුල්ම පාර මගේ පෙරපාසල් අවදිය. ඒ නැටිල්ල ඉතින් තාම නටනවා, ජීවිතේ තියෙන ගම නටනවානේ. වයසට ගිහිලත් නටන්න පුළුවන් නම් නටනවා. ජීවිතේම කියන්නේ මගේ නර්තනය. කියන්නේ මගේ කලාව තමයි මගේ ආත්මය සහ මගේ පණ හැමදේම මගේ අම්මගෙන් පස්සේ මම තැන දෙන්නේ මගේ නර්තනයට පමණයි. දැන් අද දවසේ දේශශී අපි නැටුම් ගන්නකොට නර්තනය ගන්නකොට වෙනම විෂයක් හැදෑරිය යුතු. නටනවා ඉතින් ගොඩක් අයට නටන්නත් පුළුවන්. ඉතින් මේ දෙක අතර වෙනසක් ඔබ දකිනවාද? නටනවා කියන එකයි නර්තනය අධ්‍යාපනයක් විදිහට ඉගෙනගෙන කරනවා කියන්නේ දෙකක්. දැන් සින්දුවක් දැම්මොත් අකිට වුණත් රිදම් එකක් කියන දේ ඕනම කෙනෙක් ඇඟේ තියෙනවා. මේ හැමෝටම තියෙනවා. ඉතින් සින්දුවක් දැම්ම ඕන කෙනෙක් නටන්න පුළුවන්. සහ මේ නර්තනය අධ්‍යාපනයේ විදිහට හදාරලා ඉගෙන ගන්නවා කියන්නේ ලොකු පැතිකඩයක්. ඒක ලොකු දෙයක්. මොකද අපිට පාසල් නිර්දේශය අනුව උඩරට පහතරට සබරගමු කියලා සම්ප්‍රදායන් තුනක් තියෙනවා. ඊට අමතරව වෙන සම්ප්‍රදායන් අපිට හදාරන්න තියෙනවා. ඉතින් ඒක නර්තනයක් හදාරලා නර්තන ශිල්පියකෝ ශිල්පිනියක් විදිහට එනවා කියන්නේ ඒක ලොකු දෙයක්. සහ අපි කොච්චර වයසට ගියත් මේ කලාව ඉගෙනීමෙන් අවසානයක් වෙන්නේ නැහැ. මොකද මේක එන්න අලුත් වෙනවා. හැබැයි අපේ සම්ප්‍රදායන් තුන ඒ විදිහටම රැකෙනවා. අපේ සම්ප්‍රදායන් තුන ඒ විදිහටම රැකෙනවා. සහ ඒක වෙනස් නොකර අපි අලුත් يعني ඒකට හානියක් නොකර අපි අලුත් නිර්මාණ කරන්න ඕනේ. මම හිතන්නේ ඉතින් නර්තන ගුරුවරයෙක් වෙනවා නම් සහ නර්තනය ගැන විශේෂයෙන්ම හොඳට අධ්‍යාපනයක් ලබන්න ඕනේ. මං ශෂීගේ හැරිම කැමති අර මොනර නැටුමට. Thank you.
කතා බහක් තියනවා මේ මොනර නැටුම් කරන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර්ස් ලාය කියන කාරණේ. බහුතරය ට්‍රාන්ස් වෙච්ච අය තමයි මොනර නැටුම් කරන්නේ කියලා. එහෙමද? නැහැ. ඒක මම හිතන්නේ අර එහෙම දකින්න හින්දා වෙන්නේ නැති. දැන් අර ගොඩක්ම ඉන්නවා. ගොඩක් ඇය ඉන්නවා. ඒ නමුත් දැන් ගොඩක් ඒගොල්ලෝ ඉන්න ගෑනු ළමයි තමයි ගොඩක්ම. දැන් මගේ ටීම් එකෙත් අනිත් අය ඔක්කොම ගෑල් ළමයි, මම විතරයි නටන්නේ. ඒත් ඉතින් අපි ඇඳලා කළ මේකප් කරලා ආවට පස්සේ හොයාගන්න ටිකක් අමාරුයි. ගෑල් ළමයට වඩා ලස්සනයි කියලා කියනවා. දෙපැත්තෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් අර අපි මෙහෙම දෙකුත් තියෙනවා. අපේ මේ පෙරහැර සම්ප්‍රදාය තුළ මේ දළදා මාලිගාවේ පෙරහැර, කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැරේ නටන්න පුළුවන් පිරිමි ළමයින්ට පමණයි. එතකොට ඒ පෙරහැරවල් දෙකට විතරක් පිරිමි ළමයි තමයි මොනරු විදියට ඇඳලා නටන්නේ. ඒ දෙක ඇරෙන්න අනිත් පෙරහැරවලට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නමුත් ගොඩක් පෙරහැරවලට ඉල්ලන්නෙම ගෑල් ළමයි තමයි. දැන් අනිත් පැත්තෙන් ඒ කියන්නේ පිරිමි ළමයෙක් නර්තනයේ යෙදෙනකොට මේකප් එකක් දාගෙන එළියට බහිනකොට ඔබ නොඑක ආකාරයෙන් ගැහැණු ළමයින්ට අනුරූපී ඇඳුම් අඳිනකොට අපහසුතාවයන් වලට ඕන තරම් පත් වෙලා ඇති. ඔව්, ඒ කියන්නේ මම සාමාන්‍ය විදිහට දැන් මම ගෙදර ඉන්නේ නැහැ මේ විදිහට සාමාන්‍ය විදිහට ඉන්නේ. ඉතින් එතන ගෙදර ප්‍රශ්නයක් නැහැ. මම පාර යනකොට දැන් ඩෙලිමයි ටී-ෂර්ට් එකක් අපි අඳන් නෝමල් යනවා කියමුකෝ. බස් එකට නැග්ගට පස්සේ මිනිස්සුන්ට ඒකත් හරි ප්‍රශ්නයක්. මම දන්නේ ඒ ඇයි කියන්න මේ සමාජයේ දැන් පිරිහිලා හින්දාද දන්නේත් නැහැ. කියන්නේ හරි ප්‍රශ්නයක්. බස් එක නැග්ගට පස්සේ සමහර දැන් මට ගොඩක් ප්‍රශ්න ටිකක් අඩුයි. දැන් මගේ ගාව ඩාන්ස් කරන හැම ළමයි ඕන තරම් ඉන්නවා. එයාලා වාඩි ගත්තා සීට් එකෙන් චුට්ටක් අර නිකන් හිරිගිතක් වගේ යාලට දැනෙලා ඒගොල්ලෝ අයින්ට වෙනවා. සමහර අය එතන නැගිටලා යනවා සීට් එකෙන්. සමහර අය වාඩි ගන්න දෙන්නේ නැහැ. තව ටිකක් එයා ඉඩ ගන්න බලනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා. ඉතින් මම මට දැන් මට හැයෙනවා සමහර අය කියනවා. සමහර අය මම TikTok කරන හින්දා දැකලා කියන කතා වෙනවනේ. සහ වෙනම නැග්ගමත් ඉතින් කට්ටිය කියනවා. ඉතින් ගොඩක්ම දැන් ක්ලාස් ඇරිලෙන වෙලාවක අපිට හම් වෙනවා කියමුකෝ. ඒතර ඉන්නේ කෙල්ල කොල්ලෝනේ. අනේ ඉතින් දැන් යන ලොකුම ප්‍රශ්නේ අපි තමයි. එදා මාතෘකාව අපි බස් එකේ හිටියොත් අපි තමයි. ඉතින් යාළට ඒක හරි ප්‍රශ්නයක්. ඉතින් ඒතර ඇහෙනවා කේන් තියෙනවා මේ පාලනය කරගෙන මට නෙමේ විදියට මම ඉතින් යනවා. සමාලයට මං මෙහෙමත් හිතනවා, ආ මං නිලියක්නේ, ඔය නිලිය බස් එක නැගම් ඉතින් ඕන කෙනෙක් කතා බහ වෙනවනේ කියලා හිතින් අදාගෙන ඒක ඇතුලින් නවත්ත ගන්නවා. මේක තමයි විය යුත්තේ. නිරන්තරයෙන් හිතන්න තමන් වෙනස් චරිතයක් කියලා. කොහොමත් හැමෝම එකිනෙකාට සාපේක්ෂව වෙනස්නේ. අපි වෙනස් කියලා හිතුවොත් මම හිතන අපිට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න පුළුවන්. ගොඩක් අය කියන කතාවක් ඕක. අපි දිහා සමාජයේ අමුතු විදිහට බලනවා. මෙන්න මෙතනදී ඔබ දක්ෂ නිසා, ඔබ විශයක් හදාරන නිසා ඔබගේ මනස හදාගෙන ඇති ශශී. නමුත් බොහෝ අය කඩා වැටෙනවා. ඒගොල්ලන්ට මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ? සමහර තැන්වලදී යක්කේ මමත් කඩාගෙන වැටෙන තැන් තියෙනවා. මොකක්ද ඒ අවස්ථාව ශශී? ඒ කියන්නේ මගේ දැන් මම ප්‍රධානම නියැලෙන්නේ පෙරහැර ශාස්ත්‍රයෙන්. මම ඒ ගැන කතා කරන්නම්. මම ලංකාවේ තියෙන ඓතිහාසික හැම පෙරහැරකම මගේ නටන කණ්ඩායම සහභාගි වෙනවා. එතකොට සමහර පෙරහැරවල් වලින් කතා කරාම දැන් අපේ නටුම් කණ්ඩායම ගණනට අහනවා, කොහොමද මිල ගණන්නේ ඔක්කොම හාලෙලා, මේ කොල්ලු නෙමෙයි නේද නටන්නේ, ගෑල් ළමයි නේද ඉන්නේ. එහෙම කියලා අහලා ආපවාන මේ අර ජාතියේ කට්ටිය නටනවද ආගාව, මං ඊට පස්සේ මොන ජාතියේද කියලා එහෙම අහනවා. මේ ඊට පස්සේ මං කියනවා, ඔගොල්ලොන් නැටුමයි තව කෙනෙක් පෞද්ගලික ජීවිතයේ අදාළ කරගන්න එපා. අවශ්‍ය වෙල මම වග කියනවා. මගේ ටීම් එකේ අනිත් හැමෝම ගැන මම වග කියනවා. එයාලා ඒ විදියට මම පුහුණු කරලා තියෙන්නේ. මොකද අපි නර්තන කණ්ඩායමක් වුණාම අපේ ආත්ම තෘප්තියක්, ආත්ම අභිමානයක් තියෙනස අපි යන වැඩි හරියට කළ ගෙදර ආපහු වෙන්න ඕනේ වචනයක් අහන්න නැති වෙන. ඉතින් මම එලාවට එයාලට සංවිධායක මණ්ඩලයේ ඒ කෝල් කරන කෙනාට මම කියනවා, ඔයා ප්‍රශ්න කරගන්න එපා අයියේ. මම එකට වග කියනවා, මගේ ළමයා ඇතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ පුංචි වදයක් ඔයාලට මම කියන්නම්, එහෙම මිනිස්සුන්ට කතා කරන්න එපා. මොකද නර්තනයයි පෞද්ගලික ජීවිතය ඇදලා ගන්නවා කියන්නේ ඒක හරි ප්‍රශ්නයක්. මට ඕක එන්නේ ළමයි, ඒ ළමයිට කියන්න බෑ. මොකද එයාලට කියන්න කලින් මගේ මනසට එදා දවසේම වදේ ඒක. මෙහෙම කිව්වා. සමහර පෙරහැරවල් තියෙනවා කේ අනවශ්‍ය භාෂාවෙම කතා කරලා අහන වෙලාවල් තියෙනවා. ඉතින් එයාලට මම ගොඩක් වැටෙනවා. ඉතින් මගේ ගාව එහෙම ඉන්න ළමයිට මම කියන්නේ නැහැ එයාලට. මොකද ඒක එයාලගේ පෞද්ගලික ජීවිතයට හානියක් වෙයි කියන තැන හින්දා. පෙරහැරක් කියන්නේ කතරම් උතුම් දෙයක්ද? අපි යන්නේ ආශිර්වාද ලබා ගන්න පෙරහැර බලන්න. ඒත් යන අයගේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා මට. එහෙම නේද?
මේ කතා එක්ක හිතෙන්නේ නැත්ද සංස්කෘතිය කතරම් දුරට පිරෙහිමින් යනවාද කියලා. නමුත් කතා බහ වෙන්නේ සමාජයේ මේ LGBTIQ ප්‍රජාව නිසා තමයි සංස්කෘතිය නැති වෙන්නේ කියලා. නමුත් එහෙම නෙමෙයි, ඔවුන් ගැන වපරැහින් බලන නිසා තමයි මේ සංස්කෘතිය වෙනස් වෙමින් තිබෙන්නේ නේද ශෂී? අනිවාර්යයෙන්ම මේ LGBTQ අයගෙන් මම කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. ඒක සංස්කෘතියට පටහැනි දේවල් සිදු වෙන්නේත් නැහැ. නැහැ, කවදාක මම හිතන්නේ ඊට වඩා එකකින් මේ දේවල් වෙනවා අපේ රටේ. අපේ LGBTQ කෙනෙක්ගෙන් පුංචි දෙයක් වුණොත් ඒක හරි ප්‍රශ්නයක් මිනිසුන්ට. ඒ වුණාට මේ රටේ ඊට වඩා ලොකු දේවල් තියෙනවා, කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. මේ එයාලත් කියනට වඩා මම කැමති මමත් මං වගේම තව ගොඩක් අය ඉන්නවා. අපි හැමෝම මිනිස්සු. ඇයි මේ මෙහෙම අර දෙපැත්තකට දාලා කටිට කතා කරන්නේ? මම ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. පෙරහැරක සංස්කෘතියට හානියක් නොවෙනවා නම් මම හිතන්නේ අක්කේ ගොඩක් අය කැමති. දැන් පෙරහැරි නටන අශ්ව නැටුම් කණ්ඩායම එයාල එනකොට ආසයි ගොඩක් අය බලන්න සහ මේ පෙරහැරවල අපිට ඇහෙනවා. ඉතින් දෙපැත්තේ කතා වෙනවා. ඉතින් අපි පෙරහැර නටනතුමන් බලන්න ගියොත් ඇහෙනවා මේ අද අර නැටුම නෑ නේද, අර ළම නෑනේ නේද. කියන්නේ අශ්ව නැටුමට, මොන නැටුමට, කොහොඹ කල නැටුමට මාරිල්ලුමක් තියෙන. ඒ කියන්නේ අපි සම්ප්‍රදාය නැටුම් වලට කැමති නෑ කියනවා නෙමෙයි, අර පෙරහැරක තුල මිනිස්සු ගොඩක් රස විඳින කැමති ඒක. මොකද මං හිතනවා ගෑනු ළමයිට වඩා ඇඳම කරාම හරිම ලස්සනයි. ඒක වචනකින් කියන්න බෑ. ඉතින් බලන ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවා. මොකද යාළුවන්ට ප්‍රශ්නයක් මේ ගෑල් ළමයේද පිල් ළමයේද? සමහරවිට කේන්ති යන ලාලුත් තියෙනවා. මොකද මේ ගෑල් ළමයි කියලා මේ කකුල් දෙක බල්ල කියන නෑ නෑ ඔය කොල්ලේ. නැත්තම් අනිත් වචනෙන් කෙලිම ආමන්ත්‍රණය කරනවා. ඒ වෙලාවට හිතට හරි කනගාටුවක් දැනෙනවා. ඇයි මේ පෙරහැරේ නර්තනයේ යෙදෙනකොට ඔබ එවැනි අවස්ථාවලට මුහුණ දීලා තියෙනවද? අනන්තවත් මුහුණ දීලා තියෙනවා. මේ ඒ කියන්නේ දෙපැත්තේ දැන් අපි නටාගෙන ලොකු සෙනගක් එක්ක යනකොට අපිට අපි නැටුමටනේ අවධානය දෙන්නේ. එතකොට අපි දෙපැත්තේ නෑ ගැන අවධානයක් දෙන්නේ. පෙරහැර ටිකක් දුර ගිහිල්ලා අපිට අර නිකන් ඉන්න වෙලාවක් වගේ හැමෝම යනකොට, එතකොට ඉන්නවනේ දෙපැත්තේ. එතකොට ඇහෙනවා ගොඩාක් දේවල්. ඉතින් කියනවා ඒක හරි දුකක් හිතට. ඉතින් විශේෂයෙන්ම දැන් පිරිමි ළමයිනුත් පෙරහැර බලන්න එනවානේ. ආදරණීය පිරිමි ළමයිගෙන් මම ඉල්ලීමක් කරනවා පෙරහැර බලන්න එන ගෑල් ළමෙක් වගේ ඩ්‍රෙස් කරලා ඇඳලා නටන පිරිමි ළමයිට අනවශ්‍ය විහිළු කරන්න එපා. මේ ඔයාලගේ සහෝදරයෙක් මේ හැමෝම අපි පෙරහැරක නටන්නේ මේ පෙරහැර ලස්සන කරන්න, ඒක රසාත්පාදයක් ගේන්න, හැමෝ සතුටු කරන්නනේ. ඉතින් අපි දිහා බල කෙනෙක් හිනා වෙනවා නම් ඒක අපිටත් පිනක්. ඒ වගේම තමයි අපි පුළුවන් උපරිම අපි දේ කරන පිළමයෙන් කියන අනවශ්‍ය දේවල් කරන්න, කියන්නේ අනවශ්‍ය වචන කියන්න එපා, පෙරහැර පස්සෙන් එන්න හදන්න එපා, කරදර කරන්න එපා. ඒක හරි ප්‍රශ්නයක්. මේ ඉතින් පුංචි ඉල්ලමක්. ඉතින් ආදරෙන් කොල්ල ටිකට කියනවා. ශෂී ගත්තම ශෂී පිරිමි ළමයෙක් විදිහට ඉපදිලා නර්තනය හදාරමින් එන ගමනක් තියෙන්නේ. ශෂිකන ජීවිතේම නර්තනය තමයි කියලා. ඔබේ ජීවිතේ යම් කිසි වෙනසක් සිදු වෙනාය කියලාත් මට ආරංචියක් මම දන්නේ නැහැ. ඒක ඇත්ත නැත්නම් මොකද්ද කියලා ඔබ ට්‍රාන්ස් වෙන්න කැමැත්තෙන් දින්නේ? ගොඩාක් කියන්නේ ඕක අපිට මුලින්ම දැනෙන්නේ නැහනේ. අපි පුංචිලා ටික ටික ලොකු වෙනකොට තමයි අපිට දැනෙන්නේ මේ මම මෙහෙම කෙනෙක්, මගේ හිත ඇතුලේ දුහන මෙහෙම දෙයක්, මම හිත ඇතුලෙන් ගැහැණියක්, මම පිටින් පිරිමි ළමයෙක් විදිහට පෙවුණාට මගේ හිත ඇතුලෙන් ගැහැණියක්. එතකොට මට ආසයි මේ දැන් ඇඳුම් දකිනකොට මේ විදිහට අඳින්න, දැන් වීඩියෝ පාටියක් මොකක් දකිනකොට මම ආසයි මෙහෙම වෙන්න. ඉතින් සමහර තැන් පොඩි කාලේ ඉඳලා ඔබට තිබ්බ ආසාවක්ද? ඒ කියන්නේ මම අර චූටි මොන්ඩිසෝරි යන කාලෙම අක්කට කිව්වේ මම මෙහෙම දැක්කම ආසනවා කියලා. එතකොට ඉතින් එතකොට අපිට තේරෙන්නේ නැහැනේ. ඒකට අපිට තේරෙන වයසක් එනවානේ. ඒ වයසේදී මම තේරුම් ගන්නවා මම මෙහෙමයි, මං ආස මේ දේවල් වලට. නැත්නම් නර්තනයේ හැදෑරීම නිසා ඔබ වෙනස් වුණේ නැහනේ? නර්තනයේ හැදෑරීමත් එක්ක ඒක වෙනස් වෙන්නේ නැහැ. මම ආස කරේ ගෑල් ළමෙක් වගේ ඇඳලා ඩාන්ස් කරන්න. මොකද මම හිතනවා මට පෞරුෂත්වයේ නටන්නත් පුළුවන්. ඒ අභිමානෙ නටන්නත් හැකියාව මට තියෙනවා. ඒ නමුත් මම ගොඩක් මාස් ගෑල් ළමෙක් වගේ ඇඳලා නටන්න. මොකද මේකප්, ඒ ඇඳුම්, ඒ ලාලිත්‍ය වලට මං හරි ආසයි. ඉතින් ඒකත් එක්ක මං ගොඩක් වෙනස් වුණා සහ මගේ නර්තන කණ්ඩායම හදාගත්තට පස්සේ මං තවත් වෙනස් වුණා. මේ මං හරි ආසයි ට්‍රාන්ස් වෙන්න. ඒ වෙන්නෙත් මේ නර්තනයේ පැත්තෙන් ඉදිරියට යන්න සහ මම මොඩලින් කරන්න ආසයි. ඉතින් මං ඔය යාරැලන් ගොඩක් අයගේ දේවල් බලනවා. ඉතින් ඒත් ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ මගේ හිතේ ආසාව තිබ්බත් සමහරවිට අපේ මගේ ආසාව පෞද්ගලිකව මට ඒක හිර කරගන්න වෙනවා මගේ ආදරණීය අම්මා හින්දා. එහෙම තමන්ගේ ඇතුළාන්තයේ ඉන්න තමන්ව මරාගෙන ජීවත් වෙන්න පුළුවන්ද ශෂී? බෑ, ඒක හරි අමාරු වැඩක්. කොහොමද ඒකට වමුණ දෙන්නේ? ඒක මම හැමදාම දවසින් දවස කල්පනා කරනවා. ඒ විඳවීම? ඔව්, ඒක මනසට හරි වදයක්.
මට සමහරවිට අම්මට ගින් කියන්න හිතෙනවා. අම්මේ මේ මොකද මගේ ගෙදරට ඔබ ඇයත් එක්ක මේ ගැන කතා කරාද? ඔව්, ඒ කියන්නේ අපේ ඩාන්සින් ගෲප් එකේ ට්‍රාන්ස් වෙච්ච ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් අපේ අම්මා ඉතින් ඒගොල්ලොත් එක්ක හරි ලැබි. මං හිතන්නේ මේ වගේ අම්මා කෙනෙක් යාළ ලැබෙන්නේ නැහැ. කාටවත්ම ලැබෙන්නේ නැහැ. මොකද මගේ අම්මා එයාලට හරි ආදරෙයි, මට ආදරෙයි. ඉතින් අපේ අපයලත් එක්ක හරි විනෝදයෙන් ඉන්නවා. ඉතින් මේ මං මගේ හැට්ට කටුවලට කොණ්ඩෙමක් වුණත් අම්මා තමයි කටු ගහන්නේ, අය කටු දෙන්නේ, ඒ දේවල් කරන්නේ. මං අම්මගෙන් අහනවා ඉතින් ඔය භූමියක් කිගේ වීඩියෝස් එහෙම ටීවී එකේ යනකොට එහෙම ප්‍රෝග්‍රෑම් එකේ යනකොට මං කියනවා අම්මේ මේන් ට්‍රාන්ස්ලේච් එකේනේ. අම්මා දන්නේ නැහැ වචනේ. මං අම්මට කියනවා මෙහෙමයි කියලා. මේ අම්මගෙන බලන්න හොයන්න බෑනේ. මං කොහොයා කැමති නැද්ද මං එහෙම වෙනවට. කැමති කියලා ඊට පස්සේ එයා කල්පනා කරනවා. ඔබ පවුල එකම දරුවා? නෑ, මං බාලයා. තව අයියලා දෙන්නෙක් ඉන්නවා. මගේ ලොකු අයියා අපිත් එක්ක වැඩිය නෑ. මොකද ඒකට හේතුව මම මේ නර්තන කණ්ඩායම කරන හින්දා ඒ වගේ පුද්ගලයන් එක්ක එයාට ලොකුම ප්‍රශ්නයක මේ මගේ දෙවෙනි අයියා සහ එයාගේ නෝනා හරි ආදරෙයි අපි හැමෝටම. ඉතින් මගේ දෙවෙනි එහෙම වචනයක් කිව්වත් එයා තමයි කියන්නේ එහෙම කියන්න එපා, එයාගේ හැකියාව මේ එහෙමින්ද කියලා. ඉතින් මම ඒගොල්ලොත් එක්ක සමහරවිට කතා කරන මම ට්‍රාන්ස් වෙන්න ආසයි එහෙම කියලා. මොකද එයාලට ඒ වචනේ මම තේරුම් කරලා දෙනවා මෙහෙමයි කියලා. ඉතින් මම තීරණය කරා මම මගේ සතුට ගැන හිතන්න ඕනේ කියලා. ඉතින් ලබන අවුරුද්දේ ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ලබන අවුරුද්දේ අයිමත් කතාවෙත් ආශ්මාත් එක්ක ඇවිල්ලා ඒ ගැන කතා කරන්න ඕනේවා අනිවාර්යයෙන්ම. කෙසේ හෝ මම ඒකට වචනයක්වත් කියන්නේ නැහැ. තමන්ගේ දෙමව්පියන් නිසා අපි කරන කැපකිරීම ගැන මම වචනයක්වත් කියන්නේ නැහැ. තමන්ව මරාගෙන හරි කමන්නේ අම්මා තාත්තා වෙනුවෙන් කැප වෙන්න පුළුවන් නම්. එහෙම නේද ශෂි? අනිවාර්යයෙන්ම මං හිතන්නේ හැම අම්මා කෙනෙක්ටම හැම දරුවෙක්මම සම්පතක් ආදරේ. මොකද අක්කේ මම ගොඩක් මම අඬන වෙලාවල් තියෙනවා ඉඳවන මගේ අනිත් ළමයි හින්දා. මොකද එයාලගේ අම්මලා ඒ ළමයි වෙලවලා තියෙන ගෙවල් වලින්. එතකොට එයාලේ ප්‍රශ්න මාත් එක්ක කතා කරද්දී මට හරි දුකයි. මොකද එතකොට මං එයාලට කියනවා එයාලට අපි ගෙදර ගොන්නලක දොර ඇරලා තියෙන එන්න. මගේ අම්මා වුණත් එහෙමයි. ඉතින් මොකද ළමයි හිත ඇතුලෙන් මැරිගෙන ජීවත් වෙනවට වඩා හිතන්නේ මේ මනස කියන දේ නිදහස් කරගන්න ඕනේ. මොකද අපි ජීවිතේ අපි හැමදාම ජීවත් වෙන අප ගමන නෙමෙයි අක්කේ. මං සමහරට අද කතා කරලා හෙට නැති වෙන්න පුළුවන්. එතකොට ඒක සතුටක්. මම මගේ ජීවිතේ මං තෘප්තිමත්, මං කැමති දේවල් කරා කියලා දෙයට. ඉතින් මම හිතන්නේ ඕනම මිනිහෙක් කැමති දේවල් තියෙනවා. තව කෙනෙක්ට ප්‍රශ්නයක් නැත්තම්, මේ ලෝකයට ප්‍රශ්නයක් නැත්තම්, එයාගේ සතුටය තනියෙන් විඳිනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මං ආදරණීය දෙමව්පියන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්නම් අක්කේ. එහෙම දරුවෝ ඉන්නවා නම් එයාලට නිදහසේ ඉන්න දෙන්න. එයාලගේ සතුට වෙනුවෙන් ක්‍රියා කරන්න. ඔයාලට කරදරයක් වෙන්නේ නැත්තම්, ඒ දේවල් වෙන්නේ නැත්තම් ඒක එයාලට බාධා කරන්න එපා. සමහර ළමයි ඉන්නවා මේ ගෑල්ලා මේ වගේ ඩ්‍රෙස් කරලා නටන්න කැමති. ඒ නමුත් එයාලා ගෙදරට බයයි. මට පෞද්ගලිකව මට මැසේජ් එනවා මම මෙහෙම නටන්න එන්න, මේ ඇඳුම් ටික ඔහේ තියලා යන්නම්, මේ ආපහු මං එනකොට එන්නම්, මේ එහෙම. මොකද ඒ ගෙදරට බයයි, සමාජයට බය හින්දා. මම හිතන්නේ තමන් හරිනම් තමන් නිවැරදි නම් තමන් කරන දේ ගැනවත් සමාජයටවත් තමන් කිසිම කෙනෙක්ට බය වෙන්න ඕනේ නැහැ. මොකද පෞද්ගලිකව මගේ අම්මා තාත්තා මං කවුද කියන දේ හොඳටම දන්න හින්දා. ශෂි ඒ විදිහට අම්මා නිසා කැප වෙනකොට ශෂිගේ අම්මටත් මට කියන්න දෙයක් තියෙනවා. දෙමව්පියනුත් තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන අපරිමිත කැප කිරීමට අපිට වචන නැහැ මේ විදිහට කියන්න. මං හිතන්නේ අම්මා සමහර විට ඔබව තේරුම් ගනීවි. දැන්ටමත් තේරුම් අරන් ඉන්නේ. එයාගේ හිතේ චුට්ටක් තියෙන්නේ අර බාහිර බලපෑම්. අන්න ගමේ අය මොනා කියයිද, සමාජෙ මොනා කියයිද? අය මොනවා කිව්වත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ගමේ අය ඔක්කොම දන්නවා නැට්ටුවා කියලා, සම මෙහෙම ඇඳන් නටනවා කියලා. එයා බය ඉන්නේ සහෝදරයන්ට ඒක ප්‍රශ්නයක් වෙයි, සාමන් අරගෙන ආපු නමත් එක්ක ඒක වෙනස් වෙනකොට ප්‍රශ්නයක් වෙයි. මේ එහෙම කියලා සමහර විට ওই ප්‍රශ්නේ ආභරණයක් වෙන්නත් පුළුවන් ජීවිතේට. ඔව් මං හිතනවා. අපි එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. අනිවාර්යයෙන්ම ශෂි, එතකොට ඔබට ඔබගේ හැඟීම් තියෙන්නේ පිරිමි ළමයි එක්ක. මේ හැඟීම් එක ආදරයක් එහෙම ඇති වෙලා ඇති නැද්ද? තාම තියෙනවා. දැන් අවුරුදු 4ක් වෙනවා ඒ සම්බන්ධතාවයට. මගේ ලොකුම ශක්තිය එයා. මං හිතන්නේ ලෝකය, සමාජය මගේ ගෙදරයි මේක බලනවා නම් ඒ දේ පළවෙනියෙන්ම දැනගන්නේ අකිගේ මේ කතාවෙන් අද. මොකද ඒක කවුරුත් හිතන්නේ නැති දෙයක් සහ මගේ නර්තන කණ්ඩායමේ ගෑල් ළමයි ඉන්නවා. එයාලා මාව තේරුම් අරගෙන ජීවත් වෙන්නේ. ඉතින් එයාලත් ඒ සම්බන්ධතාවය ගැන දන්නවා සහ එයාලා මට ගරු කරනවා. මොකද මම වෙනස් චරිතයක් හින්දා සහ මම එයාලටත් හොඳ නරක කියලා දෙන හින්දා. ඉතින් අවුරුදු 4ක් වෙනවා, මේ අවුරුදුට අවුරුදු 5ක් වෙනවා අපේ සම්බන්ධෙට. ඉතින් මගේ මේ යන ගමනට ලොකු හයියක්. ඔව්. ඉතින් අපි
එහෙම තමයි. ඔහුත් ප්‍රජාවෙම කෙනෙක්ද? නෑ. එයා වෙනම කෙනෙක්. ඉතින් මම හිතන්නේ එයා නම් ඔබ වෙනස් වෙනවා නම් ඔබලා එකට ඉන්න විවාහයක් දක්වා යන්න ඔහු කැමතියි. එයා එක් මම දැන් මං අක්කට කිව්වේ මගේ අම්මා වගේම තමයි. එයාත් ඒ ප්‍රශ්නේ කැමති නෑ. එයා කියන්නේ මාව දකින්න කැමති මෙහෙම එයා වෙනස්තර කැමති දකින්න. ඒ වුණාට මට මගේ හැඟීම් දරාගෙන විඳවන්න බෑ. මමත් ආසයි මැරෙන මොහොතකට කලින් මේ විදිහට ඇඳලා ඩ්‍රෙස් කරලා ඒ දේවල් මං අඳිනවා තමයි. ඒ නමුත් ට්‍රාන්ස් වෙලා අර ගැහැණියක් කියන චරිතයේදී මට යා යුතු ගමනක් මං හිතන ගොඩක් මට තැන් නැති වුණා මගේ නර්තනය පැත්තේ. ඉතින් මං ආසයි ඒ දෙයට. ඉතින් මං ඔහුට දැන් මේ දෘෂ්ටිකේ තේරුම් කරන් දීගෙන යනවා. එහෙම තමයි. ඉතින් බලමු. ඉතින් මම මගේ සතුට වෙනුවෙන් වැඩ කරනවා. ජීවිතේ කොයම් අවස්ථාවකදීවත් ඔබ පසුතැවීමට පත් වෙන්නේ නැද්ද? ඔබ මේ වෙනස්කම් එක්ක ඉදිරියේදී වෙනස් වුණොත්? පසුතැවෙන්න කියන දෙයට මම මෙහෙම කියනකේ හරියන්න හෝ වරදින්න හෝ අපි ඕනම දෙයක් බලන්න ඕනේ කරලා. ඒ කියන්නේ අපි ඒ දේ හරියට කරනව වැරදුනව අපි කල්පනා කර කර තව කෙනෙක්ගෙන් අහන්න නැතුව මේ මම මෙහෙම වුණොත් කමක් නැද්ද? මම මේ ඇඳුම ඇඳුත් කමක් නැද්ද කියනට වඩා ඒක වැරදුනත් කමක් නැහැ. ඒක මම හිතෙන් හිතේට කරන්න ඕනේ. මම දැන් මම මේක වුණත් දැන්ට වුණත් ට්‍රාන්ස්ෆර් එක ගැන කල්පනා කරනවා. මේක ඉස්සරහට මොන වගේ ප්‍රශ්නයක් වෙයිද? මම දැගින ෆීල්ඩ් එකේ මාව නැති වෙයිද? හදාගත්තු නම නැති වෙයිද? මට වැඩවලට කතා කරයිද? මේ ඒ ප්‍රශ්න දැනටත් තියෙනවා. ඒත් ඒ හැම දෙයකටම මුහුණ දෙන්න බලාගෙන තීරණයක් ගන්නවා. සමාජයේ තවමත් පිළිගන්න සූදානම් නැහැ ලිංගික සුළුතර ප්‍රචාරය. මේක ඉදිරියටත් තියේවි. මේ ආකාරයෙන් මොකද අපි සංස්කෘතිය පදනම් වූ රටක් නිසා මේ දේවල් එක්ක කඩාවැටේ කියලා හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙන වෙලාවල් තියෙනවා. මං හිතන්නේ මට මං ආදරය කරන කෙනෙක් මට තේරුම් කරලා දෙන්නේ දේ. මොකද මේක අර බෞද්ධ එහෙමයි කියලා වාට වෙනස් නොවී ඉන්න පුළුවන්ද බැහැනේ? එහෙම කියලා වෙනස් නොවී ඉන්න බැහැ. එයා කියනවා මට ඉතින් ට්‍රාන්ස්ලේට් ඕනේ ඔයා කොහමද ඉතින් ඒ වගේ මේක ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් එහෙම කියලා වාට වැඩ දෙන අය වැඩ දෙනවා කතා කරනවා. ඒත් මට හිත එහා දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ මම මගේ හැකියාවෙන් මං හිතනවා ප්‍රයෝජන කරන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගෙන් මෙහෙම වෙලා ඉන්නකොටත් මාර විතර අපි චෝදනා වචන අහනවා නම් ඒක ට්‍රාන්ස් වුණා කියලා මං හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද ඒක මගේ සතුට තමයි. අර ගොඩක් මෙහෙතු දැන් මේක අර බෞද්ධ සංස්කෘතික රටක් කියන තේමාවනේ තියෙන්නේ. ඉතින් ගොඩක් සංස්කෘතිය නැති වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ මේ ලිංගික ප්‍රජාවගෙන්ම නැති වෙනවා කියලා සංස්කෘතිය. ඉතින් ඒ කොහොම කරත් ඇඟිලි දික් වෙන එතනට. අන්න ඒක ලොකුම ප්‍රශ්නේ. මීට වඩා සංස්කෘති විනාශ කරපු මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ රටේ දැනට ජීවත් වෙලා. සහ මේ මම හිතන්නේ එයාලගෙන් සහ මේ ලිංගික ප්‍රජාවගෙන් මේ රටේ සංස්කෘතියට හානියක් වෙන්නේ නැහැ කියලා මගේ මතේ තියෙනවා. මොකද අපි හැමෝම මිනිස්සයෝ. හැමෝටම දුහන්නේ මේ එකම ලේ. ඉතින් ඒ දේවල් එක්ක මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ. ඒත් සමාජයේ අපි එළියට බැස්සට පස්සේ ප්‍රශ්න ගොඩයි. ඔය සංස්කෘතික පදනම් වෙච්ච මේ රටක ඉන්න මිනිස්සු විදිහට ඔබ ආදරය කරන ඔහු ඊට පස්සේ මව කවදා හෝ දාලා යනවා. ඔහුත් ඔබ ඒ ආකාරයෙන් පිළිගන්නේ නැත්නම් විවාහයකින් පිළිගන්නේ නැත්නම් ඔබ කවදා හරි තනි මේ විශේෂි? ඔව් මම ජීවිතේ මම මගේ නටන්නේ හැම ළමයිටම නටන්න කලින් කියන ගෲප් එකේ 20ක් විතර සෙට් වෙච්ච දවසට නටන්න කලින් වාඩිගෙන මම යාළුවන්ට ජීවිතය ගැන අවබෝධ කරලා දෙනවා. අපි ජීවිතේ කාත් එක්ක අපි අම්මයි තාත්තයි එක්ක ඇවිල්ලා අපි ඉපදුනාට අපි ජීවිතේ යම්කිසි දවසක තනි වෙනවා. එතකොට අපි කොහොමද මේ සමාජයේ ඇසිරෙනස සමාජයට මුහුණ දෙන්නේ? අපි තනියෙන් කොහොමද අපි ජීවිතේ මුහුණ දෙන්නේ? ඒ දේවල් ගැන මම යාළුවන්ට විනාඩි 5ක් අනිවාර්යයෙන්ම කියලා දෙනවා. අපි ආදරය කරයි අවුරුද්දක් දෙකක් මාස ගානක්. හැබැයි සමහර විට ආදරේ දාලා යන්න පුළුවන්. මේක ලිංගික ප්‍රජාට වගේම අපේ ගැහැණු පිරිමි කියන හැමෝටම පොදු දෙයක්. කොච්චර ආදරෙන් හිටියත් සමහර ආදර දාලා යන වෙලාවල් තියෙනවා. ඒක සාමාන්‍ය අපිට පොදු කාරණයක් දෙයක්. ඉතින් එහින්ද මම අර තනියෙන් ජීවත් වෙන එකට මම යාළුවන්ට තමන් ශක්තිමත් වෙන්න මොන ප්‍රශ්න මොන කරදර මොන බාධක ආවත් කොච්චර වැටීම් ආවත් නෑ මේක මට ආවේ නැකිටින්න. මේක මට තව ශක්තියක්. එහෙම කියලා හිතලා මේ තමන් ශක්තිමත් වෙන්න කියලා හිතනවා. ඉතින් ගොඩක් කට්ටිය බයයි තනි වෙන්න. කියන්නේ මට වුණත් මගේ අම්මා තාත්තා නැතුනොත් මට ඒක දරා ගන්න බෑ. මොකද මගේ ජීවිතේ මේ දෙන්න. මොකද මගේ දරුවෙක් එක්ක යාලා ජීවත් වෙන එක සමහරට යාලා මට නොකිව්වට යාලා මනසින් මං ගැන විඳෝනේ වෙලාවලු
ඇති මට එහෙම දැනෙන වෙලාවල් තියෙනවා. ඉතින් මම කියන්නේ අම්මා තාත්තා කියන දේ අපිට සම්පතක් තමයි. ඒ වුණාට ඒ අපේ හැඟීම් එක ජීවිතේ ජය ගන්න උදව් කරන අම්මලා තාත්තලා අපිට ලැබෙන්නේත් හරි අඩුවේ. මොකද ගොඩක් ගෙවල් වලින් දරුවෝ පන්නලා දාලා උරුන්දර ජීවත් වෙන කෙනෙක් ඉතින් මගේ අම්මා මට සම්පතක්. ඉතින් මං කියන්නේ අනිත් අම්මලටත් එහෙම වෙන්න කියලා තමයි. ඉතින් මම අර අක කියපු කතාව තමයි මේ අපි තනි වෙයි. ඉතින් තනි වුණාම මම කියන තියෙන්නේ අපි ඕනම කෙනෙක් තනි වෙනවා. සමහරවිට මගේ අම්මයි තාත්තයි නැති වෙනවා. ඒක සාමාන්‍ය අපේ ජීවිත ඕනම කෙනෙක්ට පොදුයිනේ. අපි හැමෝම නැති වෙනවනේ දවසක. ඉතින් ආදරය කරන කෙනාත් අපිව දාලයි. මම මගේ ආදරය වුණත් දැන් විශ්වාස කරන්න යක්කේ. මොකද එයා වුණත් යම්කිසි දවසක හිත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම හැම දෙයකටම මුහුණ දෙන්න බලාගෙන තමයි මම හැම දෙයක්ම කරන් යන්නේ. අපේ ජීවිත කතාවල බොහෝ දේවල් තිබෙනවා. මෙවැනි විශේෂ ජීවිත කතාවල ඊට එහා ගිය දේවල් තියෙනවා. කතා විත්තාශ අපි ජීවිතයේ කළු සුදු පැතිකඩයන් ගැන තමයි ඔබට නිරන්තරයෙන් ගෙන එන්නේ. ඒ මේ කතාවල ගැප් වෙලා තිබෙන හරයන්ගෙන් ඔබට ඔබගේ ජීවිතයේ ගොඩනගා ගන්නට බොහෝ දේවල් ගත හැකි නිසා මම හිතනවා ශෂීගේ කතාවේ බොහෝ දේවල් තියෙනවායි කියලා. ඒ ආකාරයෙන් ආදර්ශමත් තැන් ඔබට ලබා ගන්නට, ඔබේ ජීවිතයේ තව දුරටත් උසස් කර ගන්නට, ඒක තමයි ලංකාදීප ඔන්ලයින් අපිට අවශ්‍ය. ඔබේ අද මේ තියෙන ජීවිතයේ තව දුරටත් උසස් කර ගැනීම සඳහා ඔබට දායක වෙන්නට ශෂී බෙහෙම් ස්තුතියි. අපිට ලබන අවුරුද්දේ තම්බලා කතා කරන්න පුළුවන්. අපි දෙන ඉතින් නිරන්තරයෙන් කතා කරනවා. ලංකාදීප ඔන්ලයින් අපි දක්ෂයන්ව හලන්නේ නැහැ කොහොමත්ම. ඔබ දක්ෂයි, ඔබ ලස්සනයි, ඒ වගේම ඔබේ ලාලිත්‍යය හරිම ආකර්ෂණීයයි. ඒ නිසා තමයි අද දවසේදී මේ විදිහට ඔබේ පෙරහැර නර්තනයන් ගැන අපි කතා කරේ සහ ඔබේ ජීවිතය ගැන කතා කරේ. බෙහෙම් ස්තුතියි මගේ වැඩසටහනට ආවට. ශෂී, අවෝරා වෙතින් පොඩි gift එකක් තියෙනවා. ඔයා තව ලස්සනට ඉන්න ඕනේ. Thank you. මේ විදිහට තමයි අද දවසේදී ශෂීගේ කතාව ලංකාදීප ඔන්ලයින් කතා විතාශ වැඩසටහනෙන් අවසන් වෙන්නේ. නැවතත් හමු වෙමු ලබන සතියේදී.